සම්මා සම්බුදු සරණයි. යමෙක්ව පරාජය කිරීම ඉතා පහසුයි. අපහසු වන්නේ යමෙක්ව ජයග්‍රහණය කිරීමයි. අබ්දුල් කලාම් පැවසූ එම වදන තුබි සිතට සමීප කරමින් අදත් ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙන එන විද්‍යුත් පුවත් සඟරාව සුසන්තේෂ. ප්‍රථමින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජාත්‍යන්තර වෙස්සක් උත්සවයේ දරදා මහසේ සියසින් දැක ගන්නට වරම්. බුදුදහම අපව සදාතනික මිතුරන් කළා. ඉන්දිය මහකොමසාරිස් කියයි. උපදෙස් නොතකා බැතිමතුන් විදෙස් වන්දනාවේ රැගෙන යන්නන්ට වැඩ වරදි. කිරම විමල ජෝති නාහිමිපාණෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. හොංකොං පාලනය කාන්තාවකගේ අතට. ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක්. ජාත්‍යන්තර වෙසක් දින උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධව අද පෙරවරුවේ මල්වතු වස්කිරි මහනාහිම්පාණන් වහන්සේලා දෙනම බැහැදැක දැනුවත් කළ අමාත්‍යවරයා දියවඩන නිලමේ ප්‍රදීප්පිලංග දෑල මහතා සමගද විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහානායක ස්වාමින් වහන්සේ දෙනම බැහැදක ආශිර්වාද ලබාගත් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වෙසක් උත්සවයේ වෙනුවෙන් රටවල් 90ක නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ බව පැවසීය. ජාත්‍යන්තර වෙසක් දින සැමරුවේ සමාප්ති උත්සවයේ මැයි මස 14 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේදී පැවැත්වෙන අතර ඊට සහභාගි වෙන විදේශ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන බව බුදු ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. මල්වතු වස්කිරි මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වෙයි. 2017 ජාත්‍යන්තර වෙසක් දින උත්සවය ලංකාවේ පැවැත්වීම නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව කටයුතු සාකච්ඡා කරගන්න අවශ්‍ය උපදෙස් ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මැයි මාසේ 14 වෙනිදා අවසන් උත්සවය මහනුවර මහමළුවේදී අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා විදේශීය දූත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. ඒකම අපේ උත්සවයේ ප්‍රධාන අමුත්ත විදියට ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා ලංකාවට පැමිණෙනවා. එතුමා නුවරත් සංචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම දළදා මාලිගාව ඇඳ පුදා ගන්න. ඒ පිළිබඳව වැඩසටහන අපි සාකච්ඡා කර ගැනීම තමයි අතිපූජනීය මල්වත්ත සාස්ගිරිය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ඒ වගේම දියවඩනමැතිතුමාත් එක්ක එකතු වෙලා ඒකම ඉන්දියානු මහකොමසාරිස්තුමාත් සම්බන්ධ වෙලා අපි සාකච්ඡා කරමු. බුදුදහම ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මිතුදමේ පාලම වුණා. ඉන්දිය මහකොමසාරිස්තුමා දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් පවසයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සින්සන්දු මහතා අද මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳු වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ශාමෝපාදී වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආගමික, සංස්කෘතික සහ සමාජීය මෙන්ම ආර්ථික සම්බන්ධතාවය තව තවත් වර්ධනය වනු දැකීම සතුටට කරුණක් බව මෙහිදී මහානාහිමිපාණන් වහන්සේ පැවසූහ. ශාමපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවතනාභිධාන මහානාහිමිපාණන් වහන්සේද බැහැදුටු මහකොමසාරිස්වරයා උන්වහන්සේ වෙතින්ද ආශිර්වාද ලබා ගත්තේය. ඉන්දිය මහකොමසාරිස්වරයා හමුවේ අදහස් පළ කළ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානවතනාභිධාන මහානාහිමිපාණන් වහන්සේ පවසා සිටියේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරට පැවැත්වීම හා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඒ සඳහා මෙරටට පැමිණීමද දිරට අතර පවතින බැඳීම වඩ වඩාත් තහවුරු කරන බවයි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පූජ්‍යපාද කිරම විමල ජෝතිනා හිමියන්ට පිරිනමති. දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා
කොළඹ තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ මන්දිරයේ හි නිර්මාතෘ හොරණ කහටපිටිය කණන්විල දහම් පුහුණු මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කිරම විමල ජෝති නාහිමිපාණන් වහන්සේ වෙත ශාමෝපාලි වංශික මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්ලාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ඊයේ පිරිනැමීය. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රධාන උත්සවය ඊයේ සන්ධ්‍යාවේදී කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේදී පැවැත්වින. කෝට්ටේ ශ්‍රී කල්ලාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සන්නස්පත්‍ර ප්‍රධාන උත්සවය පැවැත්වින. මහානාහිමිපාණන් වහන්සේ වෙතින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ සන්නස්පත්‍රය පූජ්‍යපාද කිරම විමල ජෝති නාහිමිපාණන් වහන්සේ විසින් ලබා ගත්හ. විජිනිපත පිළිගැන්වීම හිටපු ආරක්ෂක ලේකම් කෝටා අභය රාජපක්ෂ මහතා සිදු කළේය. ජනාධිපති අගමැති වුණත් ඊට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයේ ලෝක පිළිගන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයේ බවට භික්ෂුවට පත් වෙනවා. ඒක තමයි කරුණා වශයෙන් දක්වන්නේ ඒ පුද්ගල බ්‍රහ්මත්ව සිද්ධ වෙච්ච කාලයකට වඩා ඒ තුළ තේරුම් ගන්න ලැබුණේ භික්ෂුන් වහන්සේ නමක් වර්කමි එවගේම උන්වහන්සේගේ භික්ෂු චර්යාව තුළින් සහ වෙනත් හැකියාවන් තුළින් ලෝකේම දන්න ලෝකේම අඳුරන ලෝකේම ගරු කරන චරිතයක් බවට පත් වෙන්න පුළුවන් අතීත ඉතිහාසය තුළත් උන්වහන්සේ කරපු ඒ අති විශාල ජාතික ආගමික සාසනික සේවාව ධනුකාලේ ඉඳලා මලේසියාවට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා කිසිම පදවියක් තානාන්තරයක් ගන්න නොගෙන උන්වහන්සේගේ පදවිය ලැබීමගෙන අපි කියන වශයෙන් සතුටු වෙනවා. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා උන්වහන්සේට මේ කට විදිරට කරගෙන යෑමට ශක්තිය ධෛර්ය වාසනාව මානව සුවය ලැබේවා කියලා උන්වහන්සේ මහලොක්කම කාලය අපි අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ, පල්ලත්තල සුමන ජෝති නාහිමිපාණන් වහන්සේ, උඩමළගල මහින්ද නාහිමිපාණන් වහන්සේ, පිඹුරේ උදිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද කථානායක කරු ජයසූරිය, ලක්ෂ්මණ්‍යාපා අභයවර්ධන, මහාචාර්ය ජී.එල් පීරිස් සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සන්නස්පත්‍ර ප්‍රධානෝත්සවයේ සමගින් එක් වූහ. කිරම විමල ජෝති නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ආශිර්වාදාත්මක පින්කම එළඹෙන 31 වෙනිදා සවස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙරේ. උපතිස් නොතකා විදෙස් වන්දනා ගමන් සංවිධාන කරන නියෝජිත ආයතනවලට වැඩවරදී. අමාත්‍යංශ උපදෙස් සහ නියෝග නොතකමින් වන්දනා ගමන් සංවිධාන කරන නියෝජිත ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනය කරයි. දඹදිව වන්දනාවේ නිරත වූ ශ්‍රී ලාංකේය තිදෙනකු මියාමේ සිද්ධියත් සමග අදාළ වන්දනාගමන සංවිධාන කළ නියෝජිත ආයතනය බුද්ධ ශාසන අමාත්‍යාංශය ලබා දුන් නියෝග සහ චක්‍රලේඛ කඩ කර ඇති බවට අනාවරණය වී ඇත. එම සිද්ධිය පදරම් කරගනිමින් ඉදිරියේදී සියලුම වන්දනාගමන් සංවිධාන කරන නියෝජිත ආයතන පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන බව අමාත්‍යාංශය කියා සිටි. මාර්තු මාසයේදී දඹදිව වන්දනා කිරීම සඳහා සුදුසු නොවන බවට මීට පෙර සිටම සියලුම වන්දනා නඩ සංවිධායක ආයතන වෙත බුදු ශාසන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත. ඉන්දියාවේ කාලගුණික තත්ත්වයේ වෙනස් වීම හේතුවෙන් අදාළ කාලය තුළ දඹදිව වන්දනා සංවිධාන නොකරන ලෙසට එම ආයතන වෙත උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යාංශය නිවේදනය කරයි. දඹදිව වන්දනාවේ ගොස් සිටියදී හදිසියේ මියගිය ශ්‍රී ලාංක වන්දනාකරුවන් 3 දෙනාගේ මලසිරුද මේ වන විට දිවයින්ට රැගෙන විත් ඇත. කෑගල්ල ප්‍රදේශයේ වන්දනා සංවිධායක ආයතනයක් මගින් මෙම පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 13 වනදායි.
මේ සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යයට අදහස් දැක්වූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා. බුද්ධ ශාසන අමාත්‍යංශයත් බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවත් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති රීති රෙගුලාසි සකස් කරලා දීලා තියෙනවා. ඉතින් එහෙම තිබුණත් යම් යම් අවස්ථාවල් වල මේ වගේ අවාසනාවන්ත සිද්ධි වාර්තා වෙනවා. ඉතින් ඒ පිළිබඳව සොයලා බලලා ඉදිරියේදී ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය පිළිවෙල ගන්න. යහගුණ අතින් තවමත් වනන්තරයේ සිටින්නනි. මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි. බුදුබණ කිව්වාත් නිරන්තරේ, බුදුබණ ඇසුවාත් නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ. මෙය හැමෝටම පොදු නැත. ඇතැම් උදවිය තවමත් වනන්තරේ බව ඔවුන් කරන ක්‍රියාවන් වලින් හොඳින්ම පෙනී යයි. දසමසක් කුස දරා තමන්ව මෙලොවට බිහිකොට ලේ කිරි කරදී කවාපොවා හදාවඩන අම්මා, තමන්ව සමාජයට මිනිසෙකු ලෙස හැඩගස්සන තාත්තා, වියපත් මහල්ලන් වූ කල එක්කෝ මහලු නිවාසයකට, ඊටත් එහා අමානුෂීය වී මහපාරේ ගෙදර බලු කූඩුවේ වැසිකිලිවල තම දෙමව්පියන්ට සිරගෙවල් තනන දරුවනේ, සසර වසන තුරුම එවන් පාප කර්මයන් පටිසන් දෙනු ඇත. වනේ සිව්පාවුන්ද තම දෙමව්පියන්ට ආදරේය. එහෙව් ගුණයහපත් වනසතුන් සිටින සමාජයක මෙවන් තිරිසනුන්ටත් නිකා දෙන දෙපා සතුන් ගැන අසන්නට ලැබීමත් අපගේද පාප කර්මයකි. පසුගිය වකවානුව තුළම තම දෙමව්පියන්ට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ අකාරුණිකව සැලකූ දූපුතුන් ගැන අප කොතෙක් අසන්නට ඇද්ද? බල්ලා ගෙටගෙන අම්මා තාත්තා බලුකූඩුවට දැමූ දූලා පුතාලා හිරකූඩුවල ලැග්ග හැටිද අපට මතකය. තමාව සමාජයේ ඉහළ තැනකට ඔසවා තැබූ බුදුන් වඳින දෑතින් අප වන්දනාමාන කරන දෙමව්පියන්ට, මෙසේ අකාරුණික වන අමනුෂ්‍යයන් බඳු දරුවන්ට සසර වසන තුරුම ඒ පවින් ගොඩ ඒමට නොහැකි වනු ඇත. හැම පවටත් වඩා දරුණුම පවක් වන්නේ දෙමව්පියන්ට අකාරුණික ලෙස සැලකීමය. තමන් තමන්ගේ අම්මා තාත්තාට අකාරුණික වන විට හොඳින් සිහි තබා ගන්න. තම දරුවන්ද ඒ මග ගොස් ඒ ආදර්ශයම ගනු ඇති බව. අම්මා තාත්තාට දරුවන් මෙසේ අකාරුණික වන විට තම කුසදරා වැදූ දරුවන් උපන් මොහොතේම මහමග දමා යන අම්මලා තම දරුවන් අකාරුණික ලෙස බස් නැවතුම් පොළවල, දුම්රියන්හි, බස් රථවල දමා යන දෙමව්පියන් ගැනද ඇසෙන සෝචනීය පුවත් නිමක් නැත. පසුගියදා නව හැවිරිදි දරුවෙකු පිටකොටුව බස් නැවතුමේ දමා ගිය අම්මා, වසර 9ක් කවාපොවා හදාගත් පොඩි එකාව මහමග අතරමං කොට ගියේ මොන හිතකින්ද කියා සිතා ගැනීමට බැරිය. කසල බෑගයක දමා ගිය උපන් ගමන් කිරිකැටියෙක් වාසනාවට කාට හෝ හමු වී පොලිසියට රෝහලට බාර දී ජීවත් වීමේ වරම් ළඟා කර දුන් හැටිද අසන්නට දකින්නට ලැබුණි. ආර්ථික ප්‍රශ්න, පියෙක් නැතිව දරුවෙක් ලැබුණාම ඇතිවන සමාජ ප්‍රශ්න, මේවාට හේතු ගණනාවක් කිව හැකිය. ඒ මොන හේතු තිබුණත් මෙවන් ක්‍රියා මොනම ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක. තමාගේ ලෙයින් උපන් දියණිය දූෂණය කරන තිරිසනුන්ටත් වඩා අන්ත තාත්තලා ගැනද අසන්නට දකින්නට ලැබීමද අපේම රටේම අවාසනාවකි. කෙනෙකුට මෙවන් පාපකර්ම කළ හැකිදැයි සිතා ගැනීමටවත් බැරිය. පෙර ආත්මවල කරපු පාපකර්ම සසර වසන තුරුම පොදි බැඳගෙන යන්නාසේ පෙරම්පුරා ලබාගත් මිනිසත්කමද කෙලිසාලන්නේය. ගමේ භාෂාවෙන් කියනවා නම් මේවා හෙන ගහන අපරාධය. කිසිවෙකුටත් හෙන ගහන්නේ ඇයි අපි නොකියමු.
අංගුලි මාලටත් මෛත්‍රී කළ, දේවදත්තටත් මෛත්‍රී කළ, චිංචි මානවිකාවටත් මෛත්‍රී කළ අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ මග යන අප කාටවත් සිතකින්වත් හෙන ඉල්ලන්නේ නැත. එහෙත් මෙවන් අසික්කිත වැඩ කරන්නන්ට ස්වභාව ධර්මය හිමි නිසි මග පෙන්වනු ඇත. මේ සියලු පාප කර්මයන් පසුපස්සේ ඇත්තේ යහමඟ නොගොස් පාපීය මඟ ඔස්සේ යෑමේ විපාකයන්ය. අපරාධයක් පසුපස මත් රකුසාගේ අඳුරු සෙවණැල්ලද වැටී ඇත. නොබිනාකම් අපරාධයන් වලට මුල මත් රකුසාය. සිගරට්ටුවෙන් පටන්ගෙන කුඩු පැකට්ටුවෙන් අවසන් වෙන ජීවිත තුළ සිදු කරගන්නා මහා පාපයන් මෙතෙකයි කියා නිම කළ නොහැක. බුදුපණ ඇසුවත් නිරන්තරේ මෙවන් අපරාධයන් සිදුවන්නේ උතුම් දහමේ අඩුපාඩුවක් නිසා නොව බුදුබණ හෝ මොන බණ හෝ නිකන් අසන්නන් වාලේ අසා පලක් නැත. අවබෝධයෙන් ගත යුතු දේ උකහාගෙන ඇසිය යුතුමය. නැතිනම් අප මොනවා කිව්වත් මොනවා පෙන්නුවත් පලක් නැත. නීති රීතිද වැඩක් නැත. දමනය කරගත යුත්තේ තමා තුළ ඇති දරුණු සර්පයාවය. සර්පයා දමනය කරගන්න අප තිලෝගුරු බුදුපියාණන්ගේ දර්ශනය සිතුවාටත් වඩා ඇතිය. බුදු මග යන්නෝ යහ මගට යති. අඳුරේ අතපත ගෑමට කිසිදු හේතුවක් නැත. එළිය පැහැදිලිය. හොඳින් බලන්න, හොඳින් හිතන්න. බුදු දහම හොඳින් සිහිබුද්ධියෙන් අසන්න දකින්න. ලෝකයාට පේන්න නොව තමාගේ හදවතට පේන්න, දැනෙන්න, ධර්මයේම හැසිරෙන්න. එහෙම වුනොත් ගතිගුණ අතින් අපට වනාන්තරගත වීමට සිදු නොවනු ඇත. සිදු නො ඔබි දැන ගැනීම පිණිසයි. රුවන් වැලි මහසෑරදුන්ගේ වැලි මළුව ප්‍රතිසංස්කරණයේ පළමු පියවර එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයට පෙර අවසන් කිරීමට පියවර. අනුරාධපුර රුවන්වැලි මහසෑරදුන් නබියස වැලිමළුව ප්‍රතිසංස්කරණයේ පළමු අධ්‍යයනයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී. රුවන්වැලි මහසෑ විහාරාධිකාරී පූජ්‍යපාද පල්ලේගම හේමරතන නාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි. ලක්වාසී බෞද්ධ බැතිමතුන්ගේ හා දානපතියන්ගේ මූල්‍ය හා ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැඳහැවත් බැතිමතුන් විශාල පිරිසක් දිනපතා මේ සඳහා ශ්‍රමදායකත්වයේ ලබා දෙනු දක්නට ලැබුණි. රුවන්වැලි මහසෑ විහාරාධිකාරී පූජ්‍යපාද පල්ලේගම හේමරත්න නාහිම්පාණන් වහන්සේ සඳහන් කළේ ලබන වෙසක් පුන් පොහොයට පෙර වැලිමළුවේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බවයි. අනුරාධපුරයේ ස්වර්ණමාලි මහාචෛත්‍ය රාජන් වහන්සේගේ වැලිමළුව සකස් කිරීමේ කටයුතු මේ දවස්වල සිද්ධ වෙනවා. මෙහි මූලික කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයෙන් තමයි කෙරෙන. ඒ වගේම ලංකාවේ නොයෙකුත් සැදැහැවතුන්ගේ ශ්‍රමදායකත්වයත් මූල්‍යම දායකත්වයත් මේ සඳහා ලැබෙනවා. අපි මුල් අදියර මේ වෙසක් පෝය වෙනකොට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වැලිමළුවේ කටයුතු අවසාන කියන එක නෙවෙයි, මූලික අදියර මේ වෙසක් පෝයට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පස්සේ අවට සකස් කිරීම, භූදර්ශන සකස් කිරීම ආදී කාර්යයත් දෙවෙනි අදියර වශයෙන් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ලැබුණා. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ අවස්ථාව කරගන්නවා. ඒ වගේම ඉතිරි කටයුතු වලටත් ලංකාවේ සැදැහැවතුන්ගේ දායකත්වය අපේක්ෂා කරනවා. කරුවලගස මොරගොල්ලාගම වැසියන්ට ජල පිරි පහදු මධ්‍යස්ථානයක්. කුරුණෑගල මොරගොල්ලාගම කරුවලගස්සව ගම්වාසීන් බොහෝ කලක සිට පිරිසිදු පානීය ජල ගැටලුවකින් පෙළෙන. එම ගැටලුවට විසඳුමක් ලෙස ජල පිරි පහදු මධ්‍යස්ථානයක් එම ගම්මානයේ ඉදි කරනු ලැබිය. යාත්‍රා සංචාරක සමාගමේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ලේකම් සුරනිමල සේනාරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා පොල්ගස් ඕ විටසිංහ සමාජයේ සහයෝගය මත ඉදිකළ මෙම ජල පිරිපාදු මධ්‍යස්ථානය ඊයේ ජනතා අයිතියට පැවරින. පොල්ගස් ඕ විටසිංහ සමාජයේ සභාපති සිංහ මුණසිංහ පෙරේරා ඇතුළු
සිංහ සමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට එක් වූහ. ඇත්තටම අපි මේ පානීය ජල ප්‍රශ්නය අපට ගොඩාක් තිබුණා. අපි පානීය ජලය ගෙන්න අපේ ගමේ ඉඳලා කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් යන්න ඕනේ. ඒ වගේ අපහසුතා මැද්දි තමයි අපි මේ ජලය සපයා ගත්තේ. ඒ ජලය හිඟකමින් ඇත්තටම මේ අපේ ගම් පියසේ ගොඩාක් තිබුණා වකුගඩු රෝගී තත්ත්වයන්. අපට අපේ ගමට උදා වෙච්ච ඇත්තටම පුණ්‍යමය දායාදයක් විදිහට අපි සලකනවා මේ ජල පවිත්‍රාගාරය. අපිට ඉතාමත්ම උග්‍රව තිබුණු පානීය ජල ප්‍රශ්නය අද විසඳුනා කියන එකට අපි හරිම සතුටුයි ගම්වාසීන් වෙනුවෙන්. රට වටා සිදුව පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කිරුළපන ශ්‍රී පූර්වාරාමාධිපති රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද පත්බේරියේ විමලඥාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය සහ මඟ පෙන්වීම යටතේ භාවනා පුහුණු වැඩසටහනක් ඊයේ පැවැත්වෙන තලපින භාවනා මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගොඩකවෙල සත්තජීව ස්වාමීන් වහන්සේ භාවනා පුහුණු වැඩසටහන මෙහෙවිය. කොළඹ හා තදාසන්න නගරාශ්‍රිතව අයාලේ යන සුනකීන් 2000ක් පමණ සිටින බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය විපුල ධර්මවර්ධන මහතා පවසයි. අයාලේ යන සුනකීන් හේතුවෙන් කොළඹට පිවිසෙන ජනතාවට මහත් පීඩාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බවද වෛද්‍ය විපුල ධර්මවර්ධන මහතා කියා සිටී. කොටුව මර්දානාදී දුම්රිය ස්ථානවලට ඈත පළාත්වල සිට පැමිණෙන දුම්රිය පෙට්ටිවල සුනකීන් සංගවා එවීමද අයාලේ යන සුනක ගහණයට හේතුවක් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. සුනකීන් අයාලේ යෑමට ඉඩහරන අයිතිකරුවන්ට අධිකරණය මගින් නියම කළ හැකි දඩමුදල රුපියල් 25,000 දක්වා සහ ලබා දිය හැකි සිරදඬුවම වසර දෙකක් දක්වා වැඩි කිරීම සඳහා සුනකීන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි විය. දැන් අවධානය විදෙස් පුවත් වෙත. හොන්කොන් පාලනීය කාන්තාවකගේ අතට. හොන්කොන් ජනතාව අතර පවතින බෙදීම් සහ ගැටුම් සුව කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව හොන්කොන් හි නායකත්වයට පත් පළමු කාන්තාව වන කැරී ලැම් පවසයි. 1200කට ආසන්න සාමාජිකයින් පිරිසක්ගෙන සැදුම්ලත් විශේෂ කොමිසමක ඡන්ද විමසීමකින් අනතුරුව 59 හැවිරිදී කැරී ලැම් හොන්කොන් හි නායකත්වයට තෝරාගෙන ඇත. කොමිසමේ සාමාජිකයින් බහුතරය බේජිං පාලනයට පක්ෂපාතී වන අතර කැරී ලැම්ටද බේජිං පාලනයේ සහය හිමි විය. චීනයේ කොටසක් වන හොන්කොන් හි පවතින්නේ සීමිත ස්වං පාලනයකි. හොන්කොන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඳනගන ක්‍රියාදරයෙන් මැතිවරණ දින වීදි බැස උද්ඝෝෂණයක නිරත වූහ. හොන්කොන් පාලනයේ හිටපු නියෝජ්‍ය නායිකා වූ ඇය කොමිසමේ සාමාජිකයින්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක ඡන්ද දිනා ගැනීමට සමත් වූවාය. හොන්කොන් බහුතර ජනතාව ඇයගේ ප්‍රතිවාදියා වූ හිටපු මුදල් ලේකම් ජෝන් සෑන්ක්ට සහය දක්වන බව ඡන්ද විමසීමට පෙර පැවති මත විමසුම් වලින් අනාවරණය විය. කෙසේ වෙතත් සිය නායකයා පත්කර ගැනීම සඳහා දායක විය හැක්කේ හොන්කොන් වැසියන් අතරින් ඉතාම සීමිත පිරිසකට පමණි. මේ අතර මෙය ප්‍රෝඩාකාරී මැතිවරණයක් බව හොන්කොන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනගන ක්‍රියාදරයෝ චෝදනා කරති. ජපානයේ කඳුතරණයට ගිය පාසල් ළමුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට. ජපානයේ තෝචිකි ප්‍රදේශයේ හිමකන්දක් තරණය කරමින් සිටි කණ්ඩායමක ළමුන් 6 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. දැඩි හිමපතනය අනතුරට හේතුවයි. දින දෙකක් පුරා පවතින දැඩි හිමපතනය පිළිබඳව බලධාරීන් කඳුතරණය කරන්නන්ට දැනුම් දීම හා අනතුරු වැංගවීමක් කර තිබුණද මෙම කණ්ඩායම කඳුතරණය නිරතව ඇත. පාසල් ගුරුවරුන් හා සිසුන් 70ක් පමණ කඳුතරණේ නිරතව සිට ඇත. අනතුරට ලක් වූ වන් බේරා ගැනීම සඳහා තවමත් මෙහෙයුම් සිදු කරන බව ජපාන පොලිසිය පවසයි. බංග්ලාදේශයේ ගැටුම් හමුදා වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට. කැරලිකරුවන් රැඳී සිටින ගොඩනැගිල්ලක් වටලා මෙහෙයුමක් දියත් කර තිබෙන බංග්ලාදේශයේ ආරක්ෂක හමුදාව
කැරලිකරුවන්යයි සැක්කරන දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා ඇතැයි ඒජන්සි වාර්තා සඳහන් කරයි. ඊසානදිග බංග්ලාදේශයේ සිලෙට් නගරයේ පිහිටි පස්මහල් තට්ටු නිවාස සංකීර්ණයක කැරලිකරුවන් පුපුරද්‍රව්‍ය ගබඩා කර ඇති බව විශ්වාස කරන අතර එම ගොඩනැගිල්ලට ඇතුළු වීමට ආරක්ෂක හමුදා උත්සාහ දරමින් සිටී. එම තට්ටු නිවාස ගොඩනැගිල්ලෙන් පිටතට එල්ල කෙරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් ඊයේ දිනේදී 6 දෙනෙකු මිය ගියහ. ප්‍රහාරවලින් තුවාල් ලද පිරිසෙන් කිහිප දෙනෙකු මේ වන විට බරපතල තත්ත්වයේ පසු වෙති. ආරක්ෂක හමුදා සහ ගොඩනැගිල්ල තුළ සැඟවී සිටින කැරලිකරුවන් අතර හටගත් වෙඩි හුවමාරුව නැරඹීමට රොක් වූ පිරිස දෙසට එම බෝම්බ ප්‍රහාර දෙක එල්ල වී තිබුණි. එක් බෝම්බ ප්‍රහාරයක වගකීම ISIS ත්‍රස්තවාදීන් විසින් බහරගෙන ලැබ තිබුණද බංග්ලාදේශ පොලිසිය පවසන්නේ එම ප්‍රහාර ප්‍රාදේශීය කැරලිකාර කණ්ඩායමක් විසින් සිදු කරන ලදැයි සැක කරන බවයි. කොන්කොන් සාප්පු සංකීර්ණයක විදුලි තරප්පුව ආපස්සට යයි. සිද්ධියෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි. ඉදිරියට යන තරප්පුව පසුපසට ගියේ කුමන හේතුවකින්දයි මෙතෙක් හෙළිව නොමැත. මෙවන් සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මේ බවද අදාළ ආයතනය සඳහන් කරයි. ඒත් සමගින් සුසන්දේශ විද්‍යුත් පුවත් සංකරාව නිමවටපත් වෙනවා. යලිත් හෙට දවසේ හමු වනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.